හොඳයි හැමෝම ආසයි ලස්සනට ඉන්න ලස්සන වෙන්න ලස්සන ගැන කතා කරන්න අපි හැමෝම ඊටත් වඩා ආසයි නේද ඉතින් මේ හැම දෙයකම තියෙන අඩහෝරාවක් වැනි කාලයක් මේ කාලය තුළදී ලස්සන ගැන කතා කරන්න මොනවද භාවිතා කරන්න ඕනේ මොනවද භාවිතා කරන්න ඕනේ ආලේපන මාර්ග මේ ආලේපන කොහොමද භාවිතා කරන්න ඕනේ මේ සියල්ල පිළිබඳවම අපි ඔබව දැනුවත් කරන්න සූදානම් ඉතින් දැනුවත් කරන්න විශේෂ දෙපළක් අද දවසේදී අපි මැදිරියට සම්බන්ධ වෙලා ඉනවා ඒ තමයි ප්‍රවීණ රූපලාවන ශිල්පිනී ජැකී අපොන්ස් මහත්මිය වගේම තමයි බටහිර වෛද්‍ය කලණි එදිරිසිංහ වෛද්‍යතුමිය දෙපළම ආයුබෝවන් සුබදා निष्पादन ඔයත්තටම ගොඩාක් නාලිකාවල මං ඇඟිල්ල දික් කරනවා නේ මේ නමුත් ගොඩාක් නාලිකාවල වෛද්‍ය කියලා දානකොට මට හිතෙනවා ඒක මදි කියලා. ඒ කියන්නේ හරියටම ඒ රාමෝ තුල කතා කරනකොට අපිට තේරෙනවා දැන් ડોක්ටර් කලණීට නිකම්ම වෛද්‍ය කලණී කියලා දැම්මනම් ඒක මට හිතෙනවා මදි කමක් කියලා. බටහිර වෛද්‍යද එහෙම නැත්නම් ආයුර්වේද වෛද්‍යද මොකද සමහර වෙලාවට ඔවුන්ගේ රාමෝ තුල කතා කරන්නේ නැත්නම් යම් කෙනෙක් ඒක බියුටිෂන් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ රූපලාවන්‍ය ශිල්පිනිය වුණත් ඇයිගේ රාමෝ තුල කතා කරන්නේ නැත්නම් අපිට හිතෙනවා මෙයා ඇයි මේ ඇයට අදාළ නැති දෙයක් කතා කරන්නේ කියලා. ඒ වගේම තමයි වෛද්‍යවරුන් වුණත් කතා කරනකොට අපිට හිතෙනවා මේ ඇයි මේ මෙයා මේ තේරෙන්නේ නැති දෙයක් කතා කරන්නේ. ඉතින් සමහරලාට බලද්දී ආයුර්වේද වෛද්‍යවරියා නමුත් බටහිර පැත්ත කතා කරන්නේ. ඉතින් එතකොට වැරදි උපදේශයක් යන්න ඉඩ තියෙනවා බොහෝ විට සමාජයට. ඉතින් ඒ හින්දා මම කියන්නේ හරියට මේක හඳුන්වලා දුන්නොත් දැන් ආයුෆාමා අපේ ටීම් එකේ ආයුෆාමා මුළු ටීම් එකේම බටහිර වෛද්‍යවරු ඉන්නවා. ඒ වගේම ඉෂාර සඳමිනි අපේ ආයුර්වේද වෛද්‍යවරිය ඉන්නවා. ඒ ඒ විදිහටම අපි සඳහන් කරන්න කියනවා. මොකද එතකොට හරි ඒ අනන්‍යතාවය රැකගෙන කතා කරන්න පුළුවන් නිසා. ඉතින් ඒක තමයි මේ ප්‍රධානම දේ. ප්‍රධානම හේතුව. හරියටම උපදෙස් ලබා ගන්න ඕන ජැකි කියෝ වගේ ඒ උපදෙස් ලබා දෙන්න තමයි මේ දෙපළ අද දවසේදී මැදිරියට සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් ඔබට අපි ආරාධනා කරනවා විශේෂයෙන්ම කාන්තාවන්ට, තරුණියන්ට, ගෘහණියන්ට, බිරින්දෑවරුන්ට. මෙය අපිට එක එල්ලෙම එල්ල කරන ගැටලුවක් තමයි මේ වෙලාවක් නැහැ මගේ සුන්දරත්වය ගැන මට හිතන්න මට ඊට වඩා වැඩ තියෙන වගේ වල්වල. එහෙමනේ මේ ඔබේ තරුණ පෙනුම රැක ගන්න ඔබේ සුන්දරත්වය ඔබ ළඟම තියාගන්න. ඉතින් ඔබට අවස්ථාව තියෙනවා ඔබට එකතු වෙන්න තියෙන නයිම් හර්බ්ස් පවුලත් එක්ක එකතු වෙලා මේ නිෂ්පාදන ලබා ගන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. දැන් ඊළඟ ප්‍රශ්නෙට උපෙන්නේ ජැකීට. පාඨක ප්‍රශ්න තමයි අද දවසේදී අපි ඔබ වෙනුවෙන් කතා කරන්නේ. මොකද ඔබට නිවැරදි තීරණය ගන්න ඔබේ තියෙන ප්‍රශ්න අපි අපේ කරගෙන කතා කරන්න ඕනේ. එබිට තමයි ඔබට අවස්ථාව ලැබෙන්නේ නිවැරදි පිළිතුරක් ඔබට ලැබෙන්නේ. මේකට මම භාවිතා කරන්න ඕනේ මෙන්න මේ දේ. ඒ නිසා ජැකී දැන් ගැටලුවක් යොමු කරලා තියෙනවා නයිව් හර්බ්ස් ඇලෝජෙල් එක භාවිතා කරන්න ගත්තා. ඒ වගේම තමයි මේ ගාපු වයිට්නින් එක නවත්තපු නිසාම කළු වුණා කියලා එක පාරටම නයිව් හර්බ්ස් ඇලෝජෙල් එකට කළු වෙනවා කියන කාරණාව තමයි අහලා තියෙන්නේ. මේක භාවිතා කරන්නේ කොහොමද? මේකේ තියෙන විශේෂත්වය අන්තර්ගත මේ සියල්ලක්ම අපි පැහැදිලි කරමු. ඔව් දැන් වයිට්නින් එකක් ගාලා නැවතුම කළු වුණා කියන එක සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය කියන්නේ ඒක අපි හැමෝම දන්න දෙයක්. මොකද හැමෝම වයිට්නින් ගාන අයට නවත්තන්න බෑ. ඔව් ඒක අර කොටිවලියක් වගේ එක දිගට ගාන්න ඕනේ ගාන්න ගත්තාම. ඉතින් ඒක හොඳ නැහැ. මොකද හැමට අහිත කරයි. හැමට විතරක් නෙමෙයි මුළු සෞඛ්‍යයටම අහිත කරයි. මොකද ඒ රසදිය හයිඩ්‍රොක්විනෝන් එහෙම නැත්නම් අධික ලෙස කෝජික් ඇසිඩ් මේ තුනම තහනම් කරපු වර්ග. ඉතින් මේ අමුද්‍රව්‍ය අඩංගු කරන්නේ මේ මෙලනින් පුළුසා දමන හැමට වර්ණය ලබා දෙන මෙලනින් පුච්චලා දාලා සුදු මැලි සුදක් ඇති කරන්නේ. ඉතින් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද හැම පිළිකාවව ඇති වෙන්න පුළුවන් දීර්ඝ කාලීන වේ භාවිතා කරද්දි. ඉතින් එවැනි දෙයක් භාවිතා කරලා නවත්තුවම තමයි කළු වෙන්න ගන්නේ. ගොඩක් වෙලාර භාවිතා කරද්දිත් කළු වෙනවා. සමහර වෙලාවට භාවිතා කරලා නවත්තපු ගමන් කළු වෙනවා. ඒකට තමයි තියෙන එකම විසඳුම ලංකාවේ දැනට තියෙන නයිව් හර්බ්ස් තුලත් ඇලෝ ෆේස් වෂ්, ඇලෝ ජෙල් සහ නයිව් රෝස් පමණයි. ඉතින් ඇලෝ ජෙල් එක භාවිතා කරනකොට බාහිර සත්කාරයක් හැටියට හොඳින් ඇලෝ ෆේස් වෂ් එකේ මූණ පිරිසිදු කරගෙන ඇලෝ ජෙල් ස්වල්පයක් අරගෙන එහෙම ඇඟිලිවල තවරගෙන ඒක නිකන් ගාලා දාන්න ඕනේ. මසාජ් කරන්නේ නැහැ. සම්භාහනයක් නෙමෙයි. නිකන් තවරලා දාන්න ඕනේ. ඒ බාහිර සත්කාර. නමුත් නයිව් රෝස් එක අභ්‍යන්තරව ගන්න ඕනේ හැමදාම උදේට එකක්. හේතුව ඒ ඇතුළත සෛල ඩැමේජ් වෙච්ච එක හරියන්නේ නයිබ්‍රෝස් වලින් පමණයි. ප්‍රිම්රෝස් මලේ සාරය තියෙනවා, GLA කියන ගැමලිනොලනික් ඇසිඩ් කියන එක අපිට හැමට අත්‍යවශ්‍ය සංඝටක. ඉතින් එවැනි දෙයකින් අර ඇතුළට ගිය විස ඔක්කොම පිරිසිදු වෙලා හැම නිරෝගිමත් වෙනවා. ඒක ඇතුළෙන් වෙන දේ. නමුත් ඇලෝ ජෙල් එකෙන් කළු වෙන්නේ නැහැ. ඒක කියන්න ඕනේ. දැන් ඇලෝ ජෙල් ගානකොට වයිට්නින් ගාලා නවත්තපු කෙනෙක් නම් සමහරවිට හැම කළු වෙනවා.
ඒ කළු වෙනකොට අර ඇලෝජෙල් ගන්නකොට ගොඩක් අය හිතනවා මේ ඇලෝජෙල් එකෙන් තමයි කළු වුනේ කියලා. එහෙම වෙන්නේ නැහැ. කළු වුණත් හැම ඒක නැවත යථා තත්ත්වයට පත් වෙනවා. නමුත් මාස 8ක් අවුරුද්දක් වැනි කාලයක් ඒ මම කියපු නයිව් හර්බ්ස් ඇලෝ ෆේස් වෝෂ් ඇලෝ ජෙල් සහ නයිව් රෝස් භාවිත කරන්න මෙතන අනුකරණ ගොඩාක් ඇවිල්ලා තිනවා. අනුකරණකම නයිව් හර්බ්ස් නමින් නෙමෙයි. නමුත් ඇලෝ ජෙල් කොපි කරලා ගොඩාක් වෙළඳපළේ තියෙනවා. ඉතින් එවැනි දේවල් අරගෙන භාවිත කරලා තියෙන තත්ත්වේ තවත් සෞතු කරගන්න එපා. අපරාධේ ඒක තවත් ඩැමේජ් වුණොත් ඔයගලන්ගේ හැම ඒ හින්දා ඔරිජිනල් ඇලෝ ජෙල් එක බලලා ගන්න නයිව් හර්බ්ස් නම ඔබට එතකොට වරදින්නේ නැහැ. මොකද වර්ණකාරකයක්වත් දාලා නැහැ. සැබෑ කෝමාරිකා පාටින්ම තියෙනවා. ඒ අහිතකර සංගතක කෝමාරිකා වල තියෙන ඒ හැම දෙයක්ම අයින් කරලා නැචරල් විදිහටම හදලා තියෙනවා. ඉතින් ඔයගලන්ට බය නැතුව භාවිත කරන්න පුළුවන්. බය නැතුව කියනවා භාවිත කරන්න පුළුවන් නයිව් හර්බ්ස් නිෂ්පාදන වර්ග. විශේෂයෙන්ම බාහිර සත්කාරයන් කරනකොට සැලකිලිමත් වෙන්න ඕනේ මොනවද කියන කාරණාව සම්බන්ධයෙන් ඔබව දැනුවත් කළා. අපි හැම වෙලේම ඔබට කියන කාරණාවක් තමයි මේ ස්වභාවික සත්කාරයක් එක්ක ඔබේ සුන්දරත්වය රැකගන්න කියලා. අපිට ඔබට දීර්ඝකාලීන සුන්දරත්වයකට හිමිකම් කියන අවස්ථාව දරන දෙක තමයි ජැකී සඳහන් කරපු වැදගත්ම දේ. තමයි කලබලයේ තිබුණා කියලා සුදු වෙන්න හම්බ වෙන්නේ නැහැ. සුදු වීමත් නෙමෙයි අපි මෙතනදී බලාපොරොත්තු වෙන්න ඕනේ ජැකී කිව්ව විදිහට පහපත් වීම. පහපත් වීම තුළින් තමයි නිරෝගී සමකට ඔබට හිමිකම් කියන අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඔබ හොඳ ඉවසීමෙන් හරිම නිෂ්පාදනය තෝරාගෙන ඔබට අවස්ථාව දෙන ඔබේ සුන්දරත්වය රැකගන්න ඔබට අවස්ථාව දෙන නයිව් හර්බ්ස් නිෂ්පාදනත් එක්ක එකතු වෙන නයිව් හර්බ්ස් පවුලත් එක්ක එකතු වෙන්න සඳහන් කරන්න දුරකථන අංක මේ නිෂ්පාදන පිළිබඳ ඔබ භාවිත කරන්න ඕනේ මොන නිෂ්පාදන වර්ගයද ඔබට ගැලපෙන්නේ මොන නිෂ්පාදනද කියලා ඔබට බොහොම පැහැදිලිව තොරතුරු ලබා ගන්න පුළුවන්. මෙන්න මේ දුරකථන අංකයට කතා කරන්න 071-685-6732 කියන දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ලබා දුන්නොත් ඔබට අවස්ථාව දෙන නොමිලේම රූපලාවන්‍ය ශිල්පීන්ගෙන් උපදෙස් ලබා ගන්න වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබා ගන්න ඔබට අවස්ථාව තියෙනවා. ඔබට ලිපි හරහා මේ පිළිබඳව දැන කියා ගන්න අවස්ථාව තියෙනවා. දුරකථන හරහා සම්බන්ධ වෙන අවස්ථාවක් නැත්නම් මෙන්න මේ තමයි ලිපින iphoma and nutra pudgalika samagama mayale jayala කියන ලිපිනයට ඔබ ලිපියක් එවුවොත් ඔබට අවස්ථාව තියෙනවා වැඩිදුර තොරතුරු මේ පිළිබඳව දැන කියා ගන්න. දැන් ජැකී බොහොම පැහැදිලිව සඳහන් කරා බාහිර සත්කාරයන් විශේෂයෙන්ම නයිව් හර්බ්ස් පවුලේ තියෙන බාහිර සත්කාරයන් කොහොමද Tamange සමට ගැලපෙන විදිහට ආයප කරන්න ඕනේ කොහොමද භාවිත කරන්න ඕනේ කියන කාරණාව සම්බන්ධයෙන්. දැන් වෛද්‍යතුමිය වෙතට තමයි යොමු වෙන්නේ. මම ගැටලුවක් යොමු කරලා තියෙනවා ජෙඩීම. ඇය ආසාදන තිබෙන නිසා නයිව් රෝස් බොන්න පටන් අරගෙන තියෙනවා. දරුවෙක් හදන්න ආසාව වෙනොත් ඉන්න නිසා ගැටලුවක් මතුවේද කියන කාරණාවත් අහනවා. දැන් බොහෝ වෙලාවට වෛද්‍යතුමනි මේ ගොඩක් කාන්තාවන්ට තියෙන ගැටලුවක් තමයි විශේෂයෙන්ම බිරින්දෑවරුන්ට මේ වගේ ආලේපන වර්ග මේ වගේ නිෂ්පාදන වර්ග ගන්න ටිකක් බය තත්ත්වයක් තියෙනවා. චකිතයක් තියෙනවා. විශ්වාසයක් තියෙනවා. මට දරුවෙක් හදන්න බැරි වේද? ගර්භිණී සමිතුල යම් යම් ආසාදන තත්ත්වයක් නැති වේද? දරුවාට යම් කිසි මේ තුලින් බලපෑමක් ඇති වේද? විශේෂයෙන් මේ අභ්‍යන්තර සත්කාරයන් ගන්නකොට මේ නිෂ්පාදන වර්ගවලදී අපි මේ කාරණාව පැහැදිලි කරලා මේ පිළිබඳව තියෙන විශේෂත්වය පැහැදිලි කරමු. ඇත්තටම අභ්‍යන්තර පෝෂක අද වෙළඳපොලේ නානා ප්‍රකාර විදිහට තියෙනවා. ඉතින් මේ හැම දෙයකටම ගොඩක් අය සාමාන්‍ය ශ්‍රී ලංකාව තුළ අභ්‍යන්තර පෝෂක කියපු ගමන් කෙනෙක් බයයි. මේකට හේතුව තමයි වැරදි නිෂ්පාදන වෙළඳපොලේ තිබීම. ඉතින් නිවැරදි ප්‍රමිතිගත නිෂ්පාදන වෙළඳපොලේ නිතරම තියෙනවා නම් මිනිස්සු මේකට බය වෙන්නේ නැහැ. නමුත් වෙලා තියෙන්නේ අවාසනාවකට වගේ බොහොමයක් තියෙන්නේ වැරදි නිෂ්පාදන. ඉතින් මේවයිදී අර ගර්භණීභාවයේදී හෝ ෆර්ටිලිටි එකේදී ප්‍රශ්න මතුවෙන්නේ ඒ තියෙන නිෂ්පාදනය මේ හෝමෝන්ස් අඩංගු කරලා තියෙනවා නම් එහෙමත් නැත්නම් કૃත්‍රිම දේවල් අඩංගු කරලා තියෙනවා. නමුත් සාකසාර සහ නිවැරදි ප්‍රමිතියකට අනුව නිෂ්පාදනයක් මේ කෙනෙක් අතරපත් වෙනවා නම් මෙහිදී ඔබට බය විය යුතු දෙයක් නැහැ. ඇත්තටම ඒකට අපිට තියෙන හොඳම උදාහරණය තමයි ඉෂාරා සඳමිනි. එය අපත් එක්ක වසර ගණනාවක් තිස්සේ නයිව් හර්බ්ස් පවුලත් එක්ක එකතු වෙලා ඉඳලා තියෙනවා සහ එය නයිව් යානස් එක නයිව් රෝස් එකත් එක්කම එකතු වෙලා ඉඳලා ඉතින් ගිය අවුරුද්දේ ඇය උතුම්ම පදවියක් වන මව් පදවිය ලබා ගත්තා. ඉතින් ඇය තමයි ඉන්න හොඳම උදාහරණය. කිසිම බයක් නැතුව ඔබට මේ දේවල් පාවිච්චි කරන්නට පුළුවන්. වයස 18ට වැඩි ඕනම කෙනෙක්ට නයිව් යානස් නයිව් රෝස් භාවිත කරන්නට පුළුවන්. අනිත් දේ තමයි ඔබගේ තියෙන මේ ෆර්ටිලිටි ප්‍රොබ්ලම්ස් වලට එහෙමත් නැත්නම් මේ ගර්භාෂය හරහා හෝ අපිත් දන්නවා මේ කෙනෙක්ට මාසික සුද්ධ වීමට ඉස්සෙල්ලා මේ බ්‍රෙස්ට් පේන් එකක් ඇති වෙනවා, ඒ ක්‍රෑම්ස් ඇති වෙනවා. මේවටත් විසඳුමක් විදිහට නයිව්රෝස් එකේ තියෙන ප්‍රිම්රෝස් ඔයිල් එක ඉතාමත් වැදගත්. ඉතින් ඒ දේවල් වලටත් ලොකු සහනයක් ලබා දෙමින් හරි සුන්දරත්වයට එහා ගිය බොහෝ දෙයක් ලබා දෙනවා. ඔව්, ඇත්තටම දැන් ඒ කියන්නේ අපිටම ආතරයිටිස් තියෙන කෙනෙක්ට මේ දේවල් වලටත් මේ ඉවින් ප්‍රිම්රෝස් ඔයිල් එක වැදගත් වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ හරියට මේ දෙන කැප්සියුල් එකේ ඊවනිං ප්‍රිම්රෝස් ඔයිල් අඩංගුද කියන එක. ඉතින් ඇත්තටම ප්‍රමිතිගත නිෂ්පාදනයක් විදිහට වෛද්‍යවරයෙක් විදිහට මෙතනට වෙලා නිර්දේශ කරන්න බය නැතුව මම කියන්නේ මේ නිවැරදි සංගතක සංයුතින් තියෙනවා කියන එක මම S2 කෙන්ම දැක්කා.
ශ්‍රී ලංකාව තුලම නිෂ්පාදනය වෙන බොහොම ප්‍රමිතිගත නිෂ්පාදනයක් විදිහට නයිව් රෝස් නයිව් යන සඳහන්න්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ කිසිම වෙලාවක බය වෙන දෙයක් නැහැ ගර්භණීය අවස්ථාවේදී හෝ ඊට පසුව ඔබට යම් කිසි ප්‍රශ්නයක් වෙයි කියලා. මොකද සාක්ෂාත් තියෙන්නේ හෝමන්ස් අඩංගු කරලා නැහැ. ඉතින් බය නැතුව පාවිච්චි කරලා මේ තියෙන වෙනස හඳුනා ගන්න කියලා තමයි කියන්නේ. හොඳයි. වෙනස හඳුනා ගන්න බය නැතුව භාවිතා කරනවා නම් ඒ නිසා තමයි බය නැතුව මේ වගේ සජීවී සාකච්ඡාවකට ඇවිල්ලා බොහොම විශ්වාසයෙන් තමන් ලද අත්දැකීමෙන් මේ නිෂ්පාදන පෙළ පිළිබඳ නයිව් හර්බ්ස් පවුල පිළිබඳව මේ විදිහට කතා කරන්නේ. අනේ විශ්වාසයෙන් අපි ඔබට ආරාධනා කරන සියලු දෙනාටම නයිව් හර්බ්ස් පවුලත් එක්ක එකතු වෙන්න ඔබට ගැළපෙන ඔබේ සමේ වර්ණයට ඔබේ සමට ඔබේ සමේ වර්ගයට ගැළපෙන ආලේපන භාවිතා කරන්න කියලා තමයි අපි ඔබට ආරාධනා කරන්නේ. බොහෝ වෙලාවට අපිට වෙළඳ පෙළේ දකින්න තියෙන එක එක වෛද්‍යතුමන් පැවසුවා වගේ විවිධ ප්‍රමිති සංගත යුක්තවල විවිධ සංඝටක අඩංගු වෙලා තියෙන විවිධ නිෂ්පාදන වර්ධන හැමෝම මේ එකක් එක අද මේ මාසෙ එකක් ගත්තත් ඊළඟ මාසෙ තව එකක් ගන්නවා. ඒ වගේ එක දිගට එක එක දේවල් භාවිතා කරනවා. හැබැයි එතනදී ඔබ ඔබ වැඩියෙන් අවධානය යොමු කරන්නේ ඔබේ සමට කොයිතරම් අහිතකර ප්‍රතිඵලයක් එනවද කියන කාරණා. හැබැයි මෙතනදී අපි ඔබට විශේෂයෙන්ම මතක් කරන කාරණාව තමයි එකම දෙයකින් එකම පෞලකෙන් ඔබේ නිෂ්පාදන වර්ග මිලදී ගන්න කියලා. ඔබට අවස්ථාව තියෙන ඔබේ සුන්දරත්වයේ දිගටම පවත්වාගෙන යන ඔබ කොයි තරතරම හිටියත් ඔබ කොයි වයසෙ හිටියත් ඔබට අවස්ථාව තියෙන නයිව් හර්බ් සමගින් එකතු වුණොත් ඔබේ සුන්දරත්වය රැක ගන්න. ඒ නිසා ඒක තමයි නයිව් හර්බ්ස් තියෙන නයිව් හර්බ්ස් වල තියෙන විශේෂත්වය. විශේෂයෙන්ම ස්වභාවික සත්කාරන් ඖෂධීය ශාකසාරන්ගෙන් යුක්තව තමයි මේ සෙලුම නිෂ්පාදනය කරන්නේ ඔබ වෙනුවෙන්. ජැකි, තව ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. දේවිකා ප්‍රියංගි ඇඹිලි පිටෙන් තමයි යොමු කරන්නේ. මිස්, අර ග්ලූටතයන් කියලා සුදු වෙන ප්‍රතිවර්ගයක් තියෙනවා, විටමින් C වැඩිපුර ගත්තා කියලා තියෙනවා. දැන් මේ අපි ගන්නෙ නයිව් ෆයානස් එකෙන් ඔය ග්ලූටතයන් තියෙනව නේද කියන කාරණාවත් අහලා තියෙනවා. ඉතින් අපිත් වෙනවම විටමින් C ලබා ගන්න ඕනේද, විටමින් C කැම જાති කන්න ඕනේද කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඔය මං හිතන්නේ මං ඉස්සෙල්ලා කිව්වේ තමන්ගේ රාමුව තුල කතා කරා නම් ඔක වැරදෙන්නේ නැහැ. ඔය වැරදි උපදේශක් සමාජයට ගිහිල්ලා නිසායි ඔය වගේ ලිපි අපිට එන්නේ. දැන් ග්ලූටතයන් අඩංගු වෙලා තියෙන කැප්සියුල් එකක් ගන්න කියලා කවුරු හරි කියනවා නම් ඒත් එක්කම විටමින් C වැඩිපුර ගන්න කිය කිය විටමින් C අඩංගු කෑම ගොඩාක් වෙනම ගන්න. එතකොට තමයි මේ ග්ලූටතයන් එකේ ක්‍රියාව හරියට වෙන්නේ කියලා කවුරු හරි කියනවා නම් ඒක නොදැනුවත් කමින් කියපු දෙයක්. ඒක රංගන ශිල්පිනියෙක් වෙන්න පුළුවන්, ඒක රූපලාවන් ශිල්පිනියෙක් වෙන්න පුළුවන්. කවුරු කිව්වත් ඒ කතාව සමාජයේ නොමග යවන කතාවක්. ඉතින් ඒ හින්දා අපිට ගොඩාක් ලිපි ආවා ওই වගේ මෙසේජස් උත් ආවා. ඉතින් ඇත්තටම ඒක හරියටම පැහැදිලි කරොත් ග්ලූටතයන් පමණක් තිබුණා කියලා සුදු වෙන්නේ නැහැ. ග්ලූටතයන් එක්ක ෆයානස් ඉන්ග්‍රීඩියන්ට්ස් සමුද්‍රව්‍ය තියෙන්න ඕනේ. අකාය බෙරි, වීජම් ඔයිල්, ෆයින් බාක් එක්ස්ට්‍රැක්ට් ඒ වගේ ගොඩාක් ಜಾති තියෙනවා. බීටා කැරොටින් ඒ වගේ ගොඩාක් අත්වැල් බැඳගෙන තමයි ෆයානස් එකක් ඇති කරන්නේ. සුදු නෙමේ, ලස්සන පැහැයක් ඇති කරන්න පුළුවන්. නයිව් ෆයානස් එක තුර ග්ලූටතයන් හරි ප්‍රමාණය තියෙනවා. ග්ලූටතයන් අධි මාත්‍රාවක් දැම්මා කියලා ගොඩාක් දාලා ගොඩක් අය කියනවානේ අපේ තමයි වැඩිම, අපේ තමයි වැඩිම කී කී විකුණන්න හදනකොට ගොඩක් ප්‍රවේසම් වෙන්න. මොකද ගොඩක් වැඩි කරොත් ඒ ප්‍රතිශතය ලොකු ආසාදන වලට මුහුණ දෙන්න පුළුවන්. ස්ටීවන් ජොන්සන් සින්ඩ්‍රෝම් වගේ භයානක ලෙඩවලට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාව තියෙන නිසා හරි මාත්‍රාව හෝ ඊට අඩුවෙන් තිබුණාට කමක් නැහැ. විටමින් C ගත්තම ආජානේ විටමින් C අපිට දැන් ඩොක්ටර් මාව මේ හරි ගස්සයි වැරද්දක් කිව්වොත් විටමින් C අපි දන්න ධර්මයෙන් 150 මිලිග්‍රෑම්ස් 150ක් විතර තමයි දවසකට ඇඟට යන්න පුළුවන්. ඉතින් ඒ හින්දම තමයි නයිව් ෆයානස් එකේ මිලිග්‍රෑම් 60ක් තියෙන එක කැප්සියුල් එකක. හැබැයි අපි කියන උදේට එකයි හවසට එකයි කැප්සියුල් ගන්න. එතකොට 120යි. තව 30කට ඉඩ තියෙනවා. ඒ තමයි අපි ගන්න කෑම වලින් යන විටමින් C ප්‍රමාණයට. දැන් අපි 75 තිබුණා නම් 75 නම් මිලිග්‍රෑම් තිබුණේ. එතකොට 150 වෙනවා. දැන් ගොඩක් කැප්සියුල් වල මේ ගන්න තියෙනවා. එතකොට 150 පිරුණම අපි ගන්න කෑම වලින් යන ඒවා අධි මාත්‍රාවක් වෙනවා. මං හිතන්නේ මම මේක වැඩි දුර කතා කරනවට වඩා ડોક્ટર කලණී පොඩ්ඩක් තේරුම් කරොත් හොඳයි. නැත්නම් මමත් වැඩියෙන් කතා කරා කියලා කියයි හන් ඉන්න කෙනෙක්. නමුත් මෙතනදී මං කියන්න ඕනේ අපි රූපලාවන්‍ය උගන්වනකොට බියුටි තෙරපිස් කෙනෙක් හැටියට ඇත්තටම අපි මේවා උගන්වනවා. ඉතින් මේ විටමින් ಜಾති කොච්චරක් දැඟට යන්න ඕනේ ඒ ඔක්කොම අපේ රාමුව තුල අපි කතා කරන්නේ. උගන්වද්දිත් එහෙමයි, අපේ ඇකඩමීස් වල කටුබැද්ද මීගමයි, අපේ ඇකඩමීස් දෙකේම හරියට උගන්වද්දි අපි මේ හැම දෙයක්ම උගන්වන කොච්චර කොච්චර දැඟට යා යුත්තේ කියලා. ඉතින් ඒකයි අපි ඒ ගැන කතා කරන්නේ. නැත්තම් වෛද්‍ය දෙයක් කතා කරා නෙමෙයි. නමුත් මම හිතන්නේ ડોક્ટર කල්නි ලස්සන්ට එක තේරුම් කරලා. හැබැයි වැඩියෙන් කතා කළත් ගැටලුවක් නැහැ, හරිද කියනවා නේද? ඉතින් ඒක නිසා තමයි ඔබට අපි ආරාධනා කරන්නේ නයිව් හබ් සමගින් එකතු වෙන්න කියලා. ජකේ නැවතුයි හොඳ තැනකින්. විශේෂයෙන්ම අපි දැන් වෙළඳපළකට ගිහාම අපි ඕනම නිෂ්පාදනයක් මෙලදී ගන්නකොට යම්කිසි
ලේසි දෙයක් අපිට පහපත් වෙන්න සුදු වෙන මොනහරි දෙයක් අපි මිලදී ගන්නකොට අපි බලන්නේ මේකෙන් කොච්චර මට සුදු වෙනවද හැබැයි කවදාවත් ඔබ බලලා තියනවද මේකේ අඩංගු වෙලා තියෙන මූලද්‍රව්‍යන අන්තර්ගතයන් මොනවාද කියන කාරණා ඒ දේවල් ශරීරයට හිතකරද කියන කාරණාව බහලා අහලා හෝ ඔබ හඳුනාගෙන තියනවද නැහැ අන්න ඒ නිසා තමයි අපි ඔබට හැම වෙලේම අවධානයෙන් කියන බව හොඳින් දැනුවත් කරන ඔබ ඉස්ලාම වෙළඳපළකට ගිහිලා ඔබ මිලදී ගන්න නිෂ්පාදන ඔබ අන්තර්ගතයන් බලන්න ඕනේ කියවලා බලන්න ඕනේ නේද එතකොට තමයි දැනුමක් ලැබෙන්නේ මෙන්න මේ දේ අපිට හොඳයි කියන කාරණාව සම්බන්ධව දැන් ජැකින් හොඳ පැහැදිලි කිරීමක් හොඳ ප්‍රවේශයක් ඔබට ලබා දුන අය පිළිබඳව විශේෂයෙන්ම 9 herbs නිෂ්පාදනවල තියෙන අන්තර්ගතයන් පිළිබඳව මේ 9 herbs පොවල තියෙන විශේෂත්වය තමයි ඖෂධීය ශාකසාරයන්ගෙන් අනූන දේවල් තමයි මේ නිෂ්පාදන සඳහා එකතු කරලා තියෙන විශේෂයෙන්ම කුමාරිකා සාරය ගොඩක්ම අපේ තෙතමනේ රඳා පවත්වා ගන්න අපිට අවශ්‍ය වෙනවා අන්න ඒ නිසා තමයි අපි ඔබට ආරාධනා කරන්නේ 9 herbs පොවලත් එක්ක එකතු වෙන්න කියලා ඉතින් 9 herbs පිළිබඳව ඔබට වැඩිදුර දැන කියා ගන්න ඕන නම් කතා කරන්න මෙන්න මේ දුරකථන අංකයට 071-685-6732 කියන දුරකථන අංකයට කතා කරත් ඔබට අවස්ථාව තුන නොමිලේම රූපලාවන්‍ය ශිල්පීන්ගෙන් උපදෙස් ලබා ගන්න වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඔබට අවස්ථාව තියෙනවා ඒ වගේම තමයි ඔබට දුරකථන හරහා ඔබට සම්බන්ධ වෙන්න අවස්ථාවක් නැත්නම් මෙන්න මේ ලිපිනයට ලිපියක් එවුවත් ඔබට උපදෙස් ලබා ගන්න අවස්ථාව තියෙනවා iPharma and Nutra පුද්ගලික සමාගම මායලේ ජයල iPharma and Nutra පුද්ගලික සමාගම මායලේ ජයල කියන ලිපිනයට ඔබ ලිපියක් එවුවත් ඔබට අවස්ථාව තියෙනවා වැඩිදුර තොරතුරු දැන කියා ගන්න හැම වෙලේම අපි කියන නිසා ස්වභාවික සත්කාරයක් එක්ක ඔබේ සුන්දරත්වය රැකගන්න කියන කාරණාවත් එක්ක ගැටලුවක් තියෙනවා මොනිකා සඳලංකාරෙන් වෛද්‍යුමෙට තමයි ආනසිකයේ තියෙන ග්ලූටතයින් ප්‍රමාණය මේ පැහැපත් වෙන්න ඇතිද කියන කාරණාව විමසලා තිනා මොකද බොහෝ නිෂ්පාදනවල මේ ග්ලූටතයින් සමහර කැප්සල් වල ග්ලූටතයින් ප්‍රමාණය වැඩි අධි මාත්‍රාවක් තියෙනවා කියන කාරණාවත් සඳහන් කරලා තියෙනවා කොහොමද මේ දෙක එකිනෙකට බද්ධ වෙන්නේ සහ මේ වෙනස මොකක්ද කියන කාරණාව අපි පැහැදිලි කරමු මුලින්ම දැන් මම කැමති අහන්නේ කියන්නේ කවුද කියන්නේ මේ දැන් ග්ලූටතයන් ගෙඩි පිටින් එහෙමත් නැත්නම් මුට්ටි පිටින් ගිහලා සුදු වෙනවා. ඕ මේ පැහැපත් බවක් ලැබෙනවා කියලා මතයක් තියෙනවා නම් ඒක ඉතාම වැරදි. මොකද ග්ලූටතයන් කියලා කියන්නේ ඉතාම ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්. මේ හරහා ඔබගේ ඇතිවන වයස්ගත වීම, පාලනය වීමක් සහ අර මෙලනින් වර්ණකේ පාලනය වීම සමග සිද්ධ වෙන්නේ. නමුත් ඔබට අවශ්‍ය මේ පැහැපත් බව අපි හැමෝම කැමති මේ ලස්සන වෙන්න. මේ ලස්සන වෙනවා කියන මාතෘකාව සීමාවක් නෑ. ඉතින් මේ ලස්සන වෙනවා කියන තැනට යන්න නම් අපිට අවශ්‍ය සුදු වෙනවා කියන එක නෙමෙයි. ඇත්තටම අපි සමකාසන රටක් විදියට අපිට සුදු වෙනවා කියන එක ලබා ගත්තොත් එතනින් එහාට ඔබට තියෙන රෝගී තත්ත්වයක් වෙච්ච ලොකු විශාල ශරීරයක් තමයි. මොකද සම තමයිනේ අපේ ශරීරයේ තියෙන ලොකුම අවයවය. ඉතින් විශාල විශේෂ අවතක්සේරු වෙච්ච ශරීරයක් තමයි ඔබට ලැබෙන්නේ. මොකද සුදු වීම කියන එක ලබා ගැනීමේදී අවසානයේ ස්කින් කැන්සර් වගේ තත්ත්වයන් වලට ස්ටීවන් ජොන්සන් සින්ඩ්‍රෝම් වගේ තත්ත්වයන්ට මුණ දීලා අවුල් වියවුල් තත්ත්වයට පත් වෙලා අර සල්ලි දීලා ලෙඩ ගත්තා වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඔබට සුදු කරන්නට පුළුවන් ඉතාලම රන්වන් පැහැති කහ පැහැති සමක් ලබා ගැනීම තමයි. ඉතින් මේ සඳහා ග්ලූටතයන් සමග අර ජැකී අපොන්ස් මාත්මි කිව්වා වගේ අර ෆයානස් ඉන්ග්‍රීඩියන්ස් අඩංගු වෙන්න ඕන. අකය බෙරිසාරය වැනි ගොඩක් දේවල් මේ අත්තල් බැඳගෙන අර එක පොකුරක් වගේ තමයි මේ පැහැපත් බව ලබා දෙන්න පුළුවන්. ග්ලූටතයන් වැඩියෙන් තිබ්බ කියලා කවදාවත් පැහැපත් වීමක් හෝ ඒ සිද්ධ වෙන්නේ නැහැ තමන් මේ අගාධයට යනවා ඇරෙන්නට. ඒ වගේම තව එකතු කිරීමක් තියෙනවා මේ විටමින් C ගැන කතා කරද්දී. විටමින් C කෙනෙක්ට මේ වර්ල්ඩ් වයිඩ් රේන්ජ් එකක් විදියට කතා කරොත් මිලිග්‍රෑම් 60ත් 150ත් අතර රේන්ජ් එකක් තමයි දිනකට ශරීරගත වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඊට වැඩිය ඕවර්ඩෝස් එහෙමත් නැත්නම් අපි හිතමු 1000 මිලිග්‍රෑම් වලට වඩා වැඩියෙන් කෙනෙක් කන්සියුම් කරනවා නම් දවසට එයාට ඇති වෙනවා ඇබ්ඩොමිනල් ක්‍රෑම්ස් ඇති වෙන්න පුළුවන්, හાર્ට් බර්න්ස් ඇති වෙන්න පුළුවන්, ඩයරියා වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්, අවසානයේ කිඩ්නි ස්ටෝන්ස් පවා ඇති වෙන්නට පුළුවන් මේ අධි මාත්‍රාවකින් විටමින් C ගැනීම. ඉතින් එය මේ ශරීරයට නුසුදුසුයි. ඉතින් ඒ නිසා තමයි නයිබ්‍රෝස් නයිෆියා මේ දේවල් වල අඩංගු කිරීමේදී අර ජැකිය පොසුමාත්‍රිකවගේ නියමිත මාත්‍රාව 60යි දීලා තියෙන්නේ. එතකොට 60 ඒවා දෙකක් 120 ඉතුරු ගාන ඔබ එදිනෙදා අපි නොදැනුවත්වම විටමින් C අඩංගු ආහාර බීම වර්ග අපිට ගන්නවා. ඉතින් ඒවට තමයි ඉඩ දීලා බොහොම සෞඛ්‍යමත් විදියට මේ ලස්සන වෙනවා කියන සීනේ දකින්න තමයි කවුරුත් කැමති. අවසානයේ දාතියෙන් දෙකෙන් ඔබ සුදු වෙනවා හෝ බය නැතුව හෝ ඇත්තටම හෝ ඔබට සුදු වීම හෝ යම් කිසි දෙයක් ලබා දෙනවා නම් එය తాවකාලිකයි. දීර්ඝ කාලීනව ලස්සනට පැහැපත් නිරෝගී වෙන්න කැමති නම් නිවැරදි මේ ස්වාභාවික නිෂ්පාදනයක් ඔබ හමුවේ තබා ගන්නට අවශ්‍යයි. ඉතින් ඒ සඳහා නිර්දේශ කරනවා අපි වෛද්‍යවරුන් විදියට මේ ජනමාධ්‍ය හරහා ඇවිල්ලා. එතකොට කෙනෙක් ඇත්තටම මේ ජනමාධ්‍ය හරහා නිර්දේශ කරාම දෙයක් කඩින් මිලදී ගත්තාම යාළ ලඩක් හැදෙන්න බෑ. ඒක තමයි මූලිකම දේ. ඇය හෝ ඔහු මේ නිෂ්පාදනයේ මිලදී අරගෙන
අර කියන මේ උපදේශ අනුව රෝගී තත්ත්වයට පත් වෙනවා නම් ඇත්තටම අපි මේ කරන්නේ සමාජයට ලොකු හානියක්. ඉතින් සමාජයට සේවයක් කිරීම තමයි වෛද්‍යවරයෙක්ගේ ලොකුම මේ බලාපොරොත්තුව. ඉතින් ඒ නිසා තමයි ඇත්තටම අපි මේ නයිබබ්ස් ආයතනයත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් ඇත්තටම මේ නිරෝගී බව ආරක්ෂා කරගෙන පැහැපත් වෙන්න සුන්දර වෙන්න කියලා මේ බලන් ඉන්න හැමෝගෙම අපි ඉල්ලනවා. ඔව්. නිවැරදි මාත්‍රාව තමයි ඔබ ඒකට භාවිතා කරන්න ඕනේ. අදි මාත්‍රාවට ගිලා తాවකාලික ලස්සනකට ඔබ හිමිකම් කියනවාද ඊට පස්සේ අහිතකර ප්‍රතිඵල ඔබේ අර කලින් කිව්වා වගේ වෛද්‍යතුමේ සල්ලි දීලා ලෙඩ ගන්නවාද එඟට එමත් නැත්නම් හරිම දේ තෝරගෙන හරි විදිහට දීර්ඝකාලීනව Tamange සුන්දරත්වය රැක ගන්නවාද කියන තීරණය තියෙන ඔබ හිතේ ඔබට අපිට කියන්න තියෙන ඔබට එකතු වෙන නයිෆබ්ස් පවුලත් එක්ක ඒ නිෂ්පාදනත් එක්ක එකතු වෙන්න ඔබට ගැළපෙන නිෂ්පාදනය ඔබ තෝරගන්න කියන කාරණාව තමයි අපිට කියන්න තියෙන මොකද හැම වෙලේම අපි ඔබව දැනුවත් කරන ස්වභාවික සත්කාරයක් එක්ක ඔබේ සුන්දරත්වය රැක ගන්න කියලා ඒක තමයි ප්‍රධානම දේ වෛද්‍යතුමිය සඳහන් කළා වගේ අපි ආසියාතික රටක ඉන්නේ ඉතින් ආසියාතික රටවල කාන්තාවන්ගේ සම රන්වන් පැහැති පැහැපත් සමක් සුදු සමක් නෙමෙයි පැහැපත් සමක් ඒක තමයි අපිට තියෙන ආභරණ ඉතින් පැහැපත් බවක් නිරෝගී පැහැපත් බවක් ඔබේ සමට එකතු කරගන්න ඔබේ සම රැකගන්න කියන කාරණාව අපි ඔබට මතක් කරනවා. ජේකි තව ගැටලුවක් යොමු වෙලා තියෙනවා. නයිෆබ්ස් ෂැම්පු එකක් ගැන සඳහන් කරන්න ඕනේ. මොකද ඕන මේ ෂැම්පු එක ඕනම හිසකස් වර්ගයකට ගැලපෙනවද කියන කාරණාව තමයි සඳහන් කරලා තියෙන්නේ සහ සුදුසුද කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. මේකට අපි පිළිතුරක් ලබා දෙමු. ඔව් ෂැම්පු එක ගැන ගොඩාක් අඩුයි අපි කතා කරනවා. මොකද හේතුව මේ බ්ලීචින් ආසාදන ගැනමයි පහුගිය ටිකේ කතා කරේ. ෂැම්පු එකේ තියෙන විශේෂත්වය ඕනම හිසකස් සඳහා භාවිත කරන්න පුළුවන්. ඒක ඇන්ටි ඩෑන්ඩ්‍රෆ් ෂැම්පු එකක්. හිස්සොරි වලටම හදපු ෂැම්පු එකක් දැන් ඕගලම් බලනවා ඇති ඇයි හිස්සොරි වලට හදලා නම් ඒ ෂැම්පු එක ඇයි මේ ඕනම කොණ්ඩ එකට දාන්න පුළුවන් කියන්නේ කියලා 80%ක් දැන් ගත්තොතින් 80%කට හිස්සොරි තියෙනවා හිස්සොරි එන එකෙන් වළක්වා ගන්නත් පුළුවන් ඒ ෂැම්පු එකේ හිස්සොරි තිබ්බ නැතා දාන්න පුළුවන් ඒ දැම්මම හිස් කබල අධික ලෙස වේලෙන් නැතුව තෙතමනේ රඳා පවත්වගෙන නිරෝගිමත් කරනවා කෙස් ගස්ස පවා නිරෝගිමත් කරනවා ඉතින් ඒ හින්දා මතක තියාගන්න ෂැම්පු එකක් හිස් කබලෙන් ඇතුළට බහින්නේ නැහැ එළියේ තියෙන හිස් කබල මතයි පිරිසිදු වෙන්නේ සහ කෙස් කලඹ ඉතින් ඒ හින්දා ඒ ෂැම්පු එක භාවිත කරන්න උළුහල් සැවැන්දරා ඒ සැවැන්දරා වලින් තමයි තෙතමනේ රඳා පවතින්නේ ඒ වගේ විශාල කොටසක් තියෙනවා මේ නැචරල් ඉන්ග්‍රීඩියන්ට් ස්වභාවික අමුද්‍රව්‍ය එහිඳ ඔබට හැමදාම උනත් භාවිත කරන්න පුළුවන් හිස්සොරි තියෙන කෙනෙක් නම් මාසයක් වැනි හෙටි කාලයක් තුල එක දිගට භාවිත කරොත් නිට්ටාවටම සුව වෙනවා මොකද හිස්සොරි කියන එක සුව කරන්න ලේසි නැහැ මොකද කොහෙන් හරි නැවත හිස්සොරි එන්න පුළුවන් ඒකයි අපි කියන්නේ හුසුව වුණාට පස්සෙත් ඒ ෂැම්පු එක දිගින් දිගටම භාවිත කරන්න කියලා හොඳයි ඉතින් ජැකි පැහැදිලි කරපු විදිහට ඒ ලබා දුන තොරතුරු වලට අනුව ඔබට අවස්ථාවක් තියෙනවා හිස කෙස් වලට මේ ෂැම්පු එක භාවිත කරන්න නයිෆබ්ස් එක එකතු වුණොත් විතරයි මේ නිෂ්පාදන ඔබට භාවිත කරන්න අවස්ථාවක් තියෙන්නේ ඊට අවශ්‍ය කරන දැනුම තමයි මේ විදිහට අපි ඔබට ලබා දෙන්නේ වෛද්‍යතුමියට ගැටලුවක් යොමු වෙලා තියෙනවා තිසරි වන්දන කෙසල් වතෙන් තමයි ගැටලුව යොමු කරලා තියෙන්නේ නයිෆ් ෆෑනස් එකෙන් මට පැහැපත් වෙන්න මාස දෙකක් විතර ගියා ඒත් නංගි මාස දෙකක් පහු වෙලා තාම ප්‍රතිඵලයක් නැහැ කියන කාරණාව සඳහන් කරලා තියෙනවා එයා රෑට ක්‍රීම් එකක් ගන්නවා ඒකෙන්වත් ප්‍රතිඵලයක් නැහැ මම මොකක්වත් ගන්නේ නැහැ නයිෆ් හර්බ්ස් ක්‍රීම් විතරමයි භාවිත කරන්නේ නංගි නයිෆ් ෆෑනස් එකෙන් ෆෑ වුණාම නයිට් එක නවත්තනවා මොකද තවත් සුදු වුණොත් තව කළු වෙනවා කියන කාරණාව සඳහන් කරලා තියෙනවා මොකද්ද මේකට හේතුව කියන කාරණාව කෙටියෙන් සඳහන් කරමු මොකද කාල වේලාව හරස් වෙලා තියෙන්නේ ප්‍රශ්න ගොඩයි. ඉතින් මේ ප්‍රශ්න ගොඩක් මැද්දේ අපිට අර අර කියන්නේ ප්‍රශ්න විසඳීමේ ති ක්ලූ එකක් ඕනේනේ. ඉතින් පුංචි ක්ලූ එකක් ලැබිලා තියෙනවා. ඇය පාවිච්චි කරනවා ක්‍රීම් එකක් රෑට නවත්තන්න බැරිලු. ඒක නවත්වුවාම කළු වෙනවලු. ඉතින් මේක තමයි හොඳම ක්ලූ එක. ඒකෙන් අපි දැනගන්නවා ඇය භාවිතා කරන්නේ බ්ලීචින් අඩංගු. එහෙමත් නැත්නම් හයිඩ්‍රොකිනෝන්, කොජික් ඇසිඩ්, මියකරි මේ වගේ අධික රසායනික ද්‍රව්‍ය තියෙන ක්‍රීම් එකක් වෙන්න ඇති. ඒ නිසා තමයි ඇය නවත්තුවම නැවත කළු වෙන්නේ. ඉතින් ඇයට දැන් කරන්න තියෙන හොඳම විසඳුම තමයි නයිෆ් ෆෑනස් එක චුට්ටක් පැත්තකින් තියලා ඉවසීමෙන් නයිබ්‍රෝස් එකට යන්න ඇයගේ ශරීරයේ තුල තියෙන ආසාදිත සෛලවලට ප්‍රතිකාරයක් අවශ්‍යයි. ඉතින් ඒ සඳහා නයිබ්‍රෝස් එක පාවිච්චි කරන්නේ ඒ ගමන්ම ඔයා ඇලෝජෙල් ඇලෝ ෆේස් වොෂ් දිනපතා පාවිච්චි කරන් යන්න. මේ තුන් දෙනාගේ සංයෝගය ඔබව සුවපත් කරાવි. ඒ සුවපත් කිරීමත් සමගම ඔයාව තේරේ අක්කගේ ලෙවල් එකටම ඔබත් දැන් පැහැපත් වීගෙන එනවා කියලා. ඒතකොට ඔබට පුළුවන් මේ සූපත් වෙච්ච සම ආරක්ෂා කරගන්නට නයිෆ් ෆෑනස් එක දිගටම පාවිච්චි කරන්න. ඉතින් ඒතකොට අර නරක එහෙමත් නැත්නම් ආසාදිත තත්ත්වයට ඔබ වාරන් යන ක්‍රීම් එක චුට්ටක් නවත්තලා ඇලෝ ජෙල් එකෙන් ඔබගේ තියෙන විස ඇදලා ගන්න කියලා අපි ඉල්ලලා හිටිනවා. හරි.
දැන් වෛද්‍යතුමිය සඳහන් කරපු විදිහට එතකම ජැකී සඳහන් කරපු විදිහට ඉවසීම තමයි වැදගත් වෙන්නේ පහපත් වෙන්න අවශ්‍ය නම් දීර්ඝකාලීන සුන්දරත්වයකට ඔබට හිමිකම් කියන්න අවශ්‍ය නම් ඉවසලා බලලා හොඳම නිෂ්පාදනය තෝරගන්න. ඉතින් නයිෆ් හර්බ්ස් පිළිබඳව ඔබට වැඩිදුර තොරතුරු දැනගන්න අවශ්‍ය නම් ඔබට අවස්ථාව තියෙනවා කතා කරන්න මෙන්න මේ දුරකථන අංකයට 071-685-6732 071-685-6732 කියන දුරකථන අංකයට කතා කරලා වැඩිදුර නයිෆ් හර්බ්ස් නිෂ්පාදන පිළිබඳව දැන කියා ගන්න පුළුවන්. ඔබට නොමිලේම රූපලාවන්‍ය ශිල්පීන්ගේ උපදෙස් ලබා ගන්න පුළුවන්. වෛද්‍යවරයන්ගේ උපදෙස් ලබා ගන්න ඔබට අවස්ථාව තියෙනවා. වගේම තමයි ලිපි හරහා ඔබට අවස්ථාව තියෙනවා එකතු වෙන්න ඔබට පිළිතුරු ලබා ගන්න. අයිෆාමා ඇන් නියුට්‍රා පුද්ගලික සමාගම මායිලේ ජයල කියන ලිපිණයට ලිපි එවන්න කියලාත් අපි ඔබට ආදරෙන් මතක් කරනවා. ඉතින් සුන්දරත්වය ගැන කතා කරන්න හැමෝම මාසයි. නමුත් කාල වේලාව හරස් වෙලා තියෙන්නේ. අද දවසේදී අපිත් එක්ක නයිෆ් හර්බ්ස් පිළිබඳව කතා බහ කරන්න අපිත් එක්ක වැඩසටහනට සම්බන්ධ වෙන ජේෂ්ඨ රූපලාවන්‍ය ශිල්පිනි ජැකී අපොන්සු මහත්මිය වගේම තමයි බටහිර වෛද්‍ය කලණි එදිරිසිංහ වෛද්‍යතුමිය දෙපළටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ලබන සතියේදීත් අපි මේ වගේ සුන්දර කතා බහකින් සුන්දරත්වය පිළිබඳව කතා කරන්න එකතු වෙයි. ආයුබෝවන් සුබ දවසක්.